සුබ සන්ධ්‍යාවක් දැන් වෙලාව සවස 6යි. අද දෙරණ ප්‍රධාන පුවත් ඔබ වෙත ගෙන එන අනුග්‍රහය. ශ්‍රී ලංකාවේ වේගවත්ම හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයෙන් රැකියාවට, ඉගෙනුමට, විනෝදයට එක රවුටරෙන් ගෙදරට ඉන්ටර්නෙට්. SLT Mobitel Home 4G LTE. ගෙදරට හයියක්. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ වරුණ සංජීවලියනගේ ප්‍රකාශය බහනුක කරුණාරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල කන්තලි අග්බුපුරදී දුම්රියක් පිළිපණි 16 දිනකට තුවාල බිත්තර ගෑස් අඩුවට ලැබුණද නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බව බේකරි සංගමයේ කියයි පෙරපාසල් ගුරුවරියක් පෙරාදිනියේදී ඝාතනය කෙරේ මාස දෙකකින් ඖෂධ හිඟය අවසන් සෞඛ්‍ය අමාත්‍ය කියයි ලොව බලගතුම පුද්ගලයින් අතර පළමු තැන ෂාරුක්ට අද දෙරණ දේශීය පුවත් The Big Story අනෙනික පිටර ලැබිය තී බේකරි කීපයකට පමණක් බව සමස්ත ලංකා බේකරි වියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ මෙවැනි තත්ත්වයක් තුළ සමස්ත බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි. විතරේ රුපියල් 35ට හැම වෙලදින් දැන්ට ලංකාවේ බේකරි 20කට 25කට පමණ. ඉතින් බේකරි 20කට 25කට විතර රුපියල් 35ට හම්බුණා කියලා ඒ බේකරිවල සම්පූර්ණ අවශ්‍යතාවය නෙවෙයි ඉතා සුළු වශයෙන් දීලා තින්නේ. බේකරි හා හෝටල් වලට අද වෙනකොට ජන සිද්ධ වෙලා තින්නේ රුපියල් 55කට විතරයක්. ඉතින් අපි වගකීමෙන් කියන මුළු රටේම විතර රුපියල් 35ට හැම බේකරියටම ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න එදාට අපිට කෑම මිල අඩු කරන්න පුළුවන්. විශේෂ කේක් මිල හරි අඩු කරන්න පුළුවන්. ඒක කවද සිද්ධ වෙයිද කියලා අපිට කියන්න විදියක් නැහැ. මේ විතර ලක්ෂ 20ක් ගෙනල්ලා බේකරි 20කට 25කට දුන්නා ලියට මේක අපිට කියන්න බෑ අඩු කරන්න කියලා. අපි කියන්නේ රුපියල් 35ට මුල් ලංකාවෙන් බේකරි හිමියන්ට බිත්තරයක් ගන්න පුළුවන්කම सिद्ध කරා නම් අපිට කිසි කරදරයක් අද මම මේ වෙලාවේ මිල අඩු කරන්න තියුණා. ගෑස් මිල අඩුවීම පදනම් කරගනිමින්ද බේකරි නිෂ්පාදන මිල පහත දැමිය නොහැකි බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා. පාම් පිටි මිලට සාපේක්ෂව තමයි අපි මිල අඩු වැඩි කිරීම කරන්නේ. අපි කිසිම දිනක ගෑස් මිල වැඩි වුණා කියලා මිල වැඩි කළලත් නැහැ, මිල අඩු කළලත් නැහැ, ඉන්ධන මිල අඩු වුණා කියලා වැඩි වුණා කියලා අපි කෑම මිල අඩු කළලත් නැහැ. ගෑස් අඩු වුණා කියලා ඒකේ බලපෑම ඍජුවම බේකරි වලට ලැබෙන්නේ නැහැ. හේතුව තමයි ලංකාවේ බේකරි වලින් 125ක් වගේ තමයි ගෑස් වලින් වැඩ කරන්නේ. එතකොට අනිත් 175ම වැඩ කරන්නේ එක්ක දරපෝරණු, එක්ක ඩීසල්, එක්ක භූමි තෙල් නැත්නම් ඉලෙක්ට්‍රික්. ඉතින් අපි සංගමයක් වශයෙන් කොහොමද කියන්නේ ගෑස් මිල අඩු වුණා කියලා පාම් මිල අඩු කරන්න. මට ඉල්ලීමක් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී ලංකාවේ ගෑස් අවන් භාවිතා කරලා වැඩ කරන 125ක් විතර බේකරි දින මේ බේකරි හිමියන්ගෙන් මම කාරණක ඉල්ලා සිටින මහජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම මේ ගෑස් මිලේ වාසිය යම් කිසි ප්‍රමාණකින් බේකරි වලින් මහජනතාවට ලබා දෙන්න. අපිට ඒක මිල ප්‍රමාණය කියන්න බෑ ආහාර මුදලකින් කියලා. The big story ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධත්වයක් පළ කරන බව දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසනවා. ඔහු පවසන්නේම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විටේ පරාජය කිරීම සඳහා සහාය දක්වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව බාධ වේ තදාස්තක්කමින් දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ප්‍රතිශස්ත පනත සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද? අපේකට සම්පූර්ණ විරුද්ධයි. අපි අපේ මතය ඉදිරිපත් කරා. මොකද විශේෂයෙන් මේ ඔහුගේ කාලවකවානුවේ 1979 ගෙනාපු පනත සම්බන්ධ සස්වාදයේ වැළැක්වීම පනතට සංශෝධන ලෙස ගේන අද පනත ඊට වඩා තැනකට මේක තල්ලුලා තියෙනවා. ඒ නිසා දේශාගාර පිරණ තැනකට මේක තල්ලු. මේ වගේ විශාල ප්‍රශ්න ගන්නවා මේක ඇතුළේ ඇති වෙනවා. ඒ නිසා අපි මේකට සම්පූර්ණ විරුද්ධයි. හැබැයි මේ බාර අමාත්‍යවරිය කියනවා මේක ඇත්තට ඉතන තරම් භයානක දෙයක් නෙවෙයි කියලා. ඒ තුමට හිතන දේනේ. ඒ කියන්නේ මේ අපි කියවපුවා අපිට තේරෙන දේ ඊට වැඩිය වැඩි කියලා අපි විශ්වාස කරා. පාර්ලිමේන්තුවට ගෙනාවත් කොහොමද කෙසේ වෙතත් එම සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රතිත්‍රස්ත පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. පාර්ලිමේන්තුවට අපුවහම අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපිට නොගැලපෙන සුසුසු කරුණු එයි වෙනවද කියලා අපි දැනටම නීතිඥ මණ්ඩලයකට දීලා තියෙනවා බලන්න. ඒ අනුව අපිට නොගැලපෙන තැන් තිබෙනවා නම් ඒවා අපි සංශෝධනය කිරීමට අපි යෝජනා කරනවා. ඔබතුමා සම්පූර්ණයෙන්ම විරුද්ධයිද මේකට? පස්සක් විතර කොහොමද? නෑ, සම්පූර්ණ විරුද්ධයි කියලා කියන්න කලින් අපි මේක අධ්‍යයනය කරලා ඉන්න බෑ. නීතිඥ මණ්ඩලයේ වර්තාව අපිට ලැබිච්චාම තමයි අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නේ. විපක්ෂයත් බෙදිලා නේද? කොහෙද? නෑ නෑ, අපි කිසිද ප්‍රතිත්‍රස්ත පනත දරුණු මර්ධනකාරී පනතක් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්දනගම මහතා පවසනවා. මේ පනතට අනුව මේ රටේ මුළු ජනගහණයම ත්‍රස්තවාදී කරන්න පුළුවන්. ඕනෑම සංවිධානයක එක රැයකින් ජනාධිපතිට ත්‍රස්තවාදී සංවිධානයක් කරන්න පුළුවන්. මේ පනතට අනුව ත්‍රස්තවාදී සංවිධානයක් කරපු සංවිධානයක් කෙනෙක් කවුරු හරි පෙනී ඉන්නවනම් ඔහු ත්‍රස්තවාදී කරන්න පුළුවන්. ත්‍රස්තවාද වැළැක්වීම පනතෙන් දුන්න අධිකරණයේ බලයක් තමයි රඳවා තබා ගැනීම බලය. ඒ රඳවා තබා ගැනීම බලය දුන්න කලින් ඇමතිවරයාට දැන් මේකෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මේ බලය ලබා දෙනවා. ඒ කියන්නේ ඔය දැන් ඉන්න දේශබන්ධු වගේ මිනිහට පුළුවන් ඕනම මිනිස්සෙක් ඇතුළට දාලා තියාගන්න. අපි දන්නවා ලංකාවේ පැවිසි අතර පොලිසිය ඇතුළට තියාගත්තාම පස්සේ මිනිස්සු ගහලා මරනවා. ඒතකොට ලෝකේ සාකච්ඡාවක් තියෙනවා මේ පැවිසි අතර පැය 12 කරන්න කියලා. ඒතකොට මේ පැය 12 කරන්න කියලා ලෝකේ සාකච්ඡාවක් තියදී ලංකාවේ කරන්න හදන මේක බාර දෙන්න හදන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිර රඳවගෙන තියාගන්න. ඉතින් පැවිසි අතරක් ඇතුළට ගහලා මරන පොලිසියක මිනිස්සු මාස 3-4 රඳවගෙන තියාගෙන හිටියන් පස්සේ ඒ හොය අපි වෙන්න නියමිද්ද අපි දන්නවා. යෝජිත පනත සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. මහජන ආරක්ෂක පනත යටතේ අපි ගෙන ආවොත් අත්‍යවශ්‍ය සේවා නියෝගය ගැසට් කරලා ඒ තත්වයකදී වැඩවර්ධනය කරොත් අනිවාර්යයෙන්ම වැඩවර්ධනේ තහනම් කරන්න පුළුවන්, වර්ධනය කරන අතරණු ගන්න පුළුවන්. ඒක දැනට තියෙන නීතිය. ඒ නීතිය නොසලකා වර්ධනය මෙහෙවනවා නම් ඒ අයගේ දේපල රාජසන්ත කරන්නත් පුළුවන්. දැන් තියෙන නීති ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ ඊට එහාත් කරන්න පුළුවන්. ඉතින් දැන් අර අවතින නීති හැමුවේ වැඩවර්ධන තහනම් කරපු අවස්ථා තියෙනවා. හැබැයි එහෙම කරා කියලා මේ රටේ කවුරු හරි වෘත්ති සමිති නායකයෙක්ගේ දේපල රාජසන්ත කරලා තියෙනවා නීතිය තිබුණා කියලා. එහෙම වෙලා නීතියක් තිබුණා භාවිතයේ යොදවන්නේ නැහැ. ඊට අදාළ කාරණාවකට මිස ඊට අදාළ නොවන කාරණාවක්. ජනතාව කැඳෙව්වම මේ වගේ කණ්ඩායම් ජනතාව දැන් ඉන්නේ නැහැ. අපි දැක්කනේ දැන් වසන්ත සමරසිංහ කිව්වා 10,000ක් ගේනවා කියලා කොළඹට. ආවේ 400. ඒක නිසා එහෙම ජනතාව අනවශ්‍ය දේවල් වලට දැන් පාරට බහින්නේ නැහැ. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ පුරෝගතනයේ සුභවාදී නොවන බව සමගි ජනබල වේගී මාලිකම් රංජිත් මදුම බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා. ඔබ අවසන්නේ ඊට අනුව මේ වසරේ ආර්ථිකය තවදුරටත් ඍණ අගයක් ගන්නවා ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ලෝක බැංකුවේ අලුත්ම වාර්තාවන් 2023 වර්ෂයේ සඳහා ඍණාගයක් ගන්න විදිය 4.3%කින් ආර්ථිකය හැකිලෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අද රටේ ජනතාවගෙන් 50%කට වැඩි තුන් වේල කන්නේ මිලියන 2.7% දරිද්‍රතාවයෙන් පෙළෙනවා. රජයේ අද කියනවා 4 ගුණයකින් බඩු වැඩි කළා, 4 ගුණයකින් තෙල් වැඩි කළා, 4 ගුණයකින් සේවාවන් වැඩි කළා, 120%කින් අඩු කරාම කියනවා අපි ආර්ථිකය ජයග්‍රහණය කරා කියලා. මේ රටේ මේ බංකොලොත්භාවය ආර්ථික අර්බුදය ඩා වැටීමට දායකත්වයේ දුන්න පාලනය කරපු ඒ කාණ්ඩායමත් එපා කවදාවත් අපි එක්කහු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ කාණ්ඩායමත් එක්කහු වුණා සමගි ජන බලවේගයේ විදියට අපි කවදාවත් එක්කහු වෙන්නේ නැහැ. රටේ ආර්ථික හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළත ඖෂධ හිඟය පහවු යනු ඇති බවයි කේලි රබුකල මාත්‍යවරයා පවසන්නේ. මේ මොහොත වෙනකොට ඉතාමත් හොඳ තැනකට පැමිණලා තිනවා. ගව මාසයේ දෙක ඇතුළත මේ රටේ බෙහෙත්වල හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කරනවාම ඒ වගේම යම් කිසි සාධාරණ මිලව ගණන් වලට බෙහෙත් තලව කිරීමේ වැඩපිළිවෙලටත් අවතීර්ණ වෙන්නට ඕනේ. යම් යම් දේවල් කරන්නට කාලය වැදගත් වෙනවා. වැරදි කාලයක වැරදි තීන්දුවක් ගත්තොත් ඒකේ ප්‍රයෝජනෙ ඉතා භයානක වෙන්න පුළුවන්. යම් කිදිහේ සාධනීය මට්ටමකට ගෙනහලා ඖෂධවල අවශ්‍යතාවය ඖෂධ හිඟයක් නැති වෙන තැනකට ගෙනහලා ඉවරලා තමයි අනිකුත් නීති රීති
තියෙන්න පුළුවන්. මේ විදේශ විනිමය මුදල් ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ කියලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. කටක් තියෙන කෙනෙකුට මම තමයි වීරයා, මම තමයි කෙරුවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කාලයයි අතරේ තියෙන වෙනස්කම් සම්බන්ධව අවධානයක් නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ වලට මම යටත් වෙන්නේ නැහැ. මෙතෙක්කල් මගේ වගකීම් මම ඉෂ්ට කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහලයාම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දක්වුවා. මේ සාපේක්ෂ ආර්ථික ජීවන සහනයන් පිළිබඳව අපිට චූන් එකක් නැහැ. නමුත් මහජනයා එක්ක ගැවසෙන ගැටෙන මිනිස්සු විදියට අපිට යම් සැනසෙල්ලක් තියෙනවා. ඇයි ඒ? අපි බරපතල ලෙස මුහුණ දුන්නා අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් සම්බන්ධයෙන් හිඟයකට. ඒ හිඟය පිළිබඳ ප්‍රශ්නේ අපි කළමනාකරණය කරගන්නවා. ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් මිල අර්බුදයක් තිබුණා. සාපේක්ෂව අපි ඒක යහපත් තැනකට දැන් රැගෙනෙමින් තියෙනවා. දැන් මේ සහනයන් පිළිබඳව එක්තරා දේශපාලන විවේචනයක් එල්ල කරන කණ්ඩායම් මේ විවේචන එල්ල ඇයිද කියන කාරණාව ගැන අපිට කල්පනා කරන්න වෙනවා. මට පේන විදිහට ඒ අය කැමති මහජනයා මේ පීඩාව තවදුරටත් අත්විඳිනවා නම්. පෙර දිනේ කුපේකරුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පෙරපාසල් ගුරුවරියක් ඝාතනය කර තිබෙනවා. අදුදැස්සන පෙරපාසල වෙත යමින් සිටි ඇයට කුපේකරුව ගිනිහේන මාර්ගයේදී පහර දීම සිදු වෙති බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවා ලැබූ 25 හැවිරිදීම තරුණිය ඉලුක්ටන් රෝහලට ඇතුළු කිරීමේදී මිය ගොස් තිබෙනවා. මියගිය තරුණිය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනය සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පෙර දිනේ පොලිසිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ ඥාතීන් මෙලෙස අදහස් පළ කළා. දෙගෙදරින්ගේ 7යි කාලට ඉතුරු. ඊට පස්සේ මේ යාළුවෙන් පුතා කෝල් කරා, අම්මා මගට යන්නකෝ, අන්ජිත මොකක් හරි කරදරය මාලේ දෙන්නම් කියලා කියන විතරයි මට ඇවිල්ලා ගිහින් බලන්න කියලා. මම ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා පුතාට කියලා, පුතා එන්නත් ඉස්සර මම පයින් යනකොට ඇරන් ගිහිල්ලා මට ආරංචි වෙද්දී හරියට 8:10යි අපේ පුතා මට කියනකොට අපේ පුතා අම්මා මාලේ කඩා ගත්තලු බෙල්ලට පිහිය දින අම්මා චුට්ටක් යන්නකෝ කියලා කිව්වා. හැමදාම මේ දුව වැඩට යනකොට එයා ෆෝන් එකේ තමයි යන්නේ පුතත් එක්ක කතා කර කර උදේට. ඉතින් අපිට හිතෙන හොරෙක් එක්කෝ මෙයාට පිහියෙන් ඇනලා තියනවා කියලා. නැත්තම් ඉතින් අර කලින් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා, ඒකෙ මොකක් හරි ගැටලුවක්ද කියලා අපිට සැක හිතෙනවා. කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් පිරිපැනීමට ලක්වීමෙන් පුද්ගලින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම දුම්රියේ ප්‍රධාන නියාමකවරයා මෙන්ම උපනියාමකවරයාද අනතුරින් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබුවන් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ ළමුන් 2 දෙනෙකුද වන බවයි පොලිසිය පැවසුවේ. ගල්ලොය දුම්රිය ස්ථානයේ සිට ත්‍රිකුණාමලයේ බලාධාවනය වූ මැදිරි 4කින් යුත් අදාළ දුම්රියේ දෙවන මැදිරිය මෙලෙස පිරිපැනීමට ලක්ව පෙරලීමෙන් අනතුරු සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලාධාවනය වන රාත්‍රී දුම්රියේ තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය බලධාරීන් පැවසුවා. මේ අතර තන්තිරිමලයේ වැව්බැම්ම මතදී බස් රථයක් මඩු වන්දනා වී යමින් සිටි තිරික්කල පෙළක ගැටීමෙන් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මන්නාරම සිට පුත්තලම බලාධාවනය වූ බස් රථයක් තිරික්කල පහක ගැටීමෙන් අද දහවල් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ තිරික්කලවල සිටි කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙකු තන්තිරිමලයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු ක්‍රියාවා තිබෙනවා. තිරික්කල සඳහා යොදවා සිටි ගවයින් සිව් දෙනෙකුද එදී තුවාල ලබා ඇති බව සඳහන්. අනතුරු සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට බව පොලිසිය පැවසුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලඟ ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් තෝරාගෙන නොමැති බව සාගරකාරී වස මන්ත්‍රීවරයා පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා තේරීම පුළුල් විමර්ශනයකින් පසුව සිදු කරන බවයි. පංචර ජීසේ ක්‍රමාන්තවරය සම්මන්ත්‍රණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිලඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමාගේ පක්ෂේ ලේකම්තුමා විදියට ඔබතුමාත් ඉන්නේ මතයේද? ඔබ කියපු ආකාරයට නෙමෙයි කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියුනේ. ඔහු කියලා තියුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අලකා බලන්න සුදුසුයි කියන එක. අපි පක්ෂයක් හැටියට හැමදාම අපක්ෂ මහ සම්මේලනයක් තියලා ජනාධිපති අපේක්ෂකයා තෝරගත්තේ පුළුල් විමර්ශනයක් කරලා රටට අවශ්‍ය තත්ත්වයන් සලකා බලලා ඒ වගේම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකේ සහ ඒ අපේක්ෂකයා කවුරු වුණත් අපේ ප්‍රතිපත්ති වලට එකඟ වීමකුත් තියෙන්න ඕනේ. මේ වෙනතෙක් නම් කිසිම ආකාරයකින් මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් අරගෙනත් නැහැ, එවැනි සාකච්ඡාවක් කළත් නැහැ. අඬුව පාර්ශව කිහිපයකට බෙදී ගොස් ඇති බවයි කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ.
රජය අද දෙදරලා තියෙන. අද රජය කෑලි 3-4කට කැඩලා තියෙන. කණ්ඩායමක් විපක්ෂයට ඇවිල්ලා තිනවා. කණ්ඩායමක් ආණ්ඩුවේ නම් විපක්ෂයට සහයෝග දෙනවා. විපක්ෂයේ කණ්ඩායම් සමග ආණ්ඩුවේ කණ්ඩායම් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක කණ්ඩායමක් ඉන්නවා. ජනාධිපතිතුමා එක්ක කණ්ඩායමක් ඉන්නවා. නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම් සියලු දෙනාම අද එක එක කල්ලි වලට බෙදිලා ආණ්ඩුව අද සීසීකට තියෙන. ඉතින් මං හිතන්නේ නෑ එයාට 50ක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම හෝ එහෙම නැත්නම් තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය තබා ගැනීමේවත් හැකියාවක් තියෙනවා. මම විශ්වාස කරනවා අපි සජබේ හැටියට විශේෂයෙන්ම මේ වන විට දැවැන්ත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒතර ඒක දැන් ওই ගොඩක් අයට දැල්ලා හැංගිලා තියෙනවා. ඒ නිසා ඒ අය එක එක මාතෘකා මවන්න පුළුවන්. අපිට මේ මාතෘකාවල එල්ලෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් පිණී සිටීම. ටයිම්ස් නගරව මගින් වාර්ෂිකව නිකුත් කරන ලොව බලගතුම පුද්ගලින් සිය දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා. මෙවර ඔස්කා සම්මානවලේ හොඳම නිළිය ලෙස සම්මානය හිමි කරගත් මිෂෙල් යෝ, මාක් සකර්බර්ග්, සෙරිනා විලියම්ස්, හැරි කුමරු යන අයද අදාළ ලැයිස්තුවට ඇතුළත්ව සිටියද ඔවුන් අභිභවායමින් ෂාරුක් පළමු තැනට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලින් මිලියන 1.2 පිරිසකගෙන් සිදු කරන ලද මත විමසුමකට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති අතර එදී 104 චන්ද ප්‍රතිශත හිමිකර ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයටත්, කොවිඩ් සමයේ ඉදිරිපෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකින් එහි දෙවන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්. බ්‍රිතාන්‍ය හැරි කුමරු සහ මේගන් මාකල් ලොව බලගතුම පුද්ගලින්ගේ මෙවර ලැයිස්තුවේ සෙවන ස්ථානයට පත්ව ඇති අතර සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙස්සි පස්වන ස්ථානයට පත්ව තිබෙනවා. ආද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පොත් සංක්ෂිප්ත 21 වන කණිසම රාත්‍රී 9:00 FM දෙරණ ඔස්සේ ඔබට සවන් දිය හැකියි.